ගණන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමට විද්‍යුත් මාධ්‍ය ප්‍රවේශය ඉන්ඩස්ට්‍රි ටීවී. ඉන්ඩස්ට්‍රි ටීවී වැඩසටහන ගොන්න යටතේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දන්න නොදන්න ඔබට වැදගත් දේ කතා කරන හෙල්ප් ඩෙස්ක් වැඩසටහන. හෙල්ප් ඩෙස්ක් වැඩසටහන ලංකාව පුරා පැතිරී යන ඉන්න කර්මාන්තකරුවන් සඳහා ඒ කර්මාන්තකරුවන් ගොඩනැගීමට නැත්නම් කර්මාන්තකරුවන්ට සේවා ලබා ගැනීමට තොරතුරු ලබා ගැනීමට තියෙන එකම විද්‍යුත් මාධ්‍ය ප්‍රවේශය කියන එක අපි ඉතාම ආඩම්බරෙන් ඉතාම සතුටින් කියන. ඒ වගේම හෙල්ප් ඩෙස්ක් වැඩසටහනට අද දවසේ අපි ආරාධනා කරා ලංකා කාර්මික සංගම මණ්ඩලයේ ආදි සංග්‍රහණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අමරනාත් මාත්මයා අපි අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. ඒ වගේම අද දවසේ අපි කර්මාන්ත ක්ෂේත්‍රේ නැත්නම් කර්මාන්ත පැත්තේ කර්මාන්තවල තියෙන තත්ත්වය ගැන නැත්නම් මේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න අපි ආරාධනා කරා බුද්ධක විමල්සිරි මහත්මයාට. අපි බුද්ධක විමල්සිරි මහත්මයා අයිබෝන් කියලා ආරාධනා කරා. ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර 24ක් තියෙනවා. මේ කර්මාන්ත ගත්තාම කර්මාන්ත ක්ෂේත්‍ර 24කට බෙදෙනවා. මේ කර්මාන්ත ක්ෂේත්‍ර 24න් එක ප්‍රධානම අංගයක්. ඒ වගේම වැඩි නෙඹුරුතාවයක් නැහැ මේකට. නමුත් වැඩියෙන් භාවිතා වෙන නැත්නම් මේ ක්ෂේත්‍රය තුල විවිධ කෝණවලින් අපි ගත්තාම තියෙන අවස්ථා වැඩි. ඒ තමයි සම්බහන්ඩ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය. මේක ඇත්තටම ලංකාවේ ඉතාම ඈත අතීතයේ ඉඳලා ආරම්භ වෙන්න පුළුවන්. නමුත් මේකේ විකාශනේ නැත්තම් මේක කොහොමද ආරම්භ කරේ කොහොමද පටන් ගත්තේ මේක ව්‍යාපාරයක් විදිහට ව්‍යාප්ත වුණේ කොහොමද කියන ගැන ලොකු කතන්දරයක් තියෙනවා. ඒ පිළිබඳව මේ පිළිබඳ හොඳ දක්ෂ සහ මේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන ලංකා කාර්මික සංගම මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අමරනාත් විමල්සිරි මහත්මයා ඇවිල්ලා ඉන්නවා. අපි ආරම්භ කරමු අමරනාත් මහත්මයා. මේ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ කොයි විදිහටද අපි ලංකාව අපිට ග්‍රහණය කරලා තියෙන්නේ? මේක ව්‍යාපාරයක් විදිහට වර්ධනය වුණේ කොහොමද? දැන් මේ තියෙන තත්ත්වය කොහොමද සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ කර්මාන්තවලට? ඔස්සිමල් අපි මුලින්ම මේක ප්‍රවේශයක් හැටියට ගත්තොත් පාවහන් සම්භාණ්ඩ කියන කර්මාන්තය මේ අතීතයේ පටන් ගත්ත මිනිසුන් ශිෂ්ට සම්පන්න වෙන්න මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්න පටන් ගත්තට පස්සේ ආරම්භ කරපු කර්මාන්ත වලින් එකක් මේක. එතකොට මානව ඉතිහාසයේ මුලටම යනවා මේ කර්මාන්තය. මොකද මිනිස්සු දඩයන් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ඒ දඩයන් කරපු සතුන්ගේ හම් තමන්ගේ දෙපයි ආරක්ෂාවට ඔතාගත්තා. මේ ඔතාගෙන පාවිච්චි කරපු හැම උදාගෙන යද්දි මේ දෙපා වලට ආපහු පීඩාවක් ඇති වෙන්න පටන් ගත්තා. අමු වේලිච්ච හැමක් උතන් යනකොට මෙන්න මේ පීඩාව ඇති වෙච්ච වෙලාවේ තමයි මිනිස්සු මේක කොහොමද මේ හැම පදම් කරන්නේ නැත්තම් මේක මොලොක් කරගන්නේ කොහොමද කියන සිතුවිල්ල මේ මිනිසුන්ට එන්නේ. එතනින් තමයි මේ කර්මාන්තයේ විකාශනය වෙන්නේ. එතකොට ඒ අය මේක ශාක නිස්සාරණකම ශාකවල යුෂ අරගෙන ඒවා උපයෝගී කරගෙන මේ පදං කිරීම කියන එකක් කරා. ඒකෙන් තමයි මේක හම් පදං කිරීම ආරම්භ වෙන්නේ. එතකොට ඒ කර්මාන්තය එතනින් විකාශන වෙන්න පටන් ගත්තේ සම්කර්මාන්තය සම්පදං කිරීම කියන එක අදටත් නවීන තාක්ෂණීය මුසු කරලා දියුණු වෙලා නමුත් පැරණි ක්‍රමවල තියෙන වෙජිටබල් ටෑනින් කියලා අපි කරන හම් පදං කරන ක්‍රමය ඒ ශාක නිස්සාරණ ක්‍රමය. ඊට අමතරව අපි නවීන තාක්ෂණයට ගිහිල්ලා ක්‍රෝමියම් භාවිතා කරලා ක්‍රෝම් ටෑනින් සිස්ටම් එකිනුත් යනවා. එතකොට මේක මානව ශිෂ්ටාචාරය පටන් ගන්න යුගයේ ඉඳන් අද දක්වාම විකාශන වීම පවතින කර්මාන්තයක්. ඒක බොහොම ඈත ඉතිහාසයක් තියෙන කර්මාන්තයක්. එතකොට අපට මේවට ඉතිහාසගත සාක්ෂි හම්බ වෙනවා අවුරුදු 4500ක් 3000ක් ඒ වගේ පැරණි පාවහන් මේ කැණීම් වලදී හම්බ වෙලා අපට ඒවා කෞතුක වස්තු හැටියට තියෙනවා. මේක මම කිව්වේ ලෝකී. එතකොට එවැනි පටපචාවක් තමයි ලෝකයේ මේ පාවහන් කර්මාන්තයේ ඉතිහාසය තියෙන අවුරුදු 3500ක් 4000ක ඉතිහාසයක් තියෙන සාක්ෂි සහිත. ඊළඟට ශ්‍රීමල්ලා අපි මේක ගත්තොත් ලංකාවට කොහොමද ආවේ කියන එක.
ලංකාවේ අපි පාවහන් ගැන කියවෙනවා මිහිඳු හාමුදුරුව ලංකාවට ආපු වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමාට එව්වලු අශෝක අධිරාජ්‍යයා රාජ භාණ්ඩ පහක්. ඒ භාණ්ඩ පහ අතරේ මිරිවැඩි සඟලක් කියලා තියෙනවා පාවහන් යුගල. මෙන්න මෙතන තමයි අපට ඉතිහාස කතාව කියවෙනකොට කියවෙන්නේ. ඊට අමතරව අපි කියනවා රාවණ රජුටත් තිබුණා කියලා රණින් නිම කළ පාවහන් යුගල. එතකොට මේක බොහොම ඉතිහාසගත පාවහන් කර්මාන්තයක්. නමුත් ලංකාවේ පාවහන් කියන එක කර්මාන්තයක් හැටියට විකාශය වෙන්නේ මේ පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි මේ ආක්‍රමණත් එක්ක. මොකද ඒ ආපු යුරෝපීය හමුදාවන්ට අවශ්‍ය පාවහන් ලංකාවේ තිබුණ නැහැ. එතකොට ඒගොල්ලෝ පාවහන් හදන අය අරගෙන ආවා මෙහෙට. අරන් ඇහිලා මෙහෙ තමයි මේ හමුදාවන්ට අවශ්‍ය පාවහන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ. මේ විදිහට තමයි ලංකාවට මේ පාවහන් කියන කර්මාන්තයක් හැටියට එන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසිට අපි යටත් වුණාට පස්සේ මේක කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ Department of Industry එක යටතේ මේ පාවහන් කියන කර්මාන්තයත් එක ප්‍රධාන කර්මාන්තයක්. රාජ්‍ය සේවයටම අවශ්‍ය පාවහන් බෙල්ට් බෑග් මේ ඔක්කොම හැදුවේ රාජ්‍යයේ ආයතනයක් Department of Industry. ඒකෙන් තමයි ওই DI කියන නම ඇහිලා තියෙන්නේ. Department of Industry කියන. එතකොට මේක ක්‍රමයෙන් විකාශනය වෙලා ඇහිලා ඒක 1990 විතර පුජ්‍යලිකාංශයට පැවරුවා. නමුත් මේ බ්‍රෑන්ඩ් එක තාම හිමම යනවා. ඉතින් ඒක ඊට පස්සේ ඒකෙන් ඉගෙන ගත්ත අය ඒකෙන් කැඩිලා ගිය ඉගෙන ගත්ත මේ පිරිස් අලුතෙන් කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න පටන් ගත්තා 1930 ගණන්වල ඉඳලා. 30 ගණන්වල ඉඳලා ලංකාවේ පාවහන් කර්මාන්ත ආරම්භ කරා. ඊට පස්සේ 50 ගණන් වගේ දශකේ 50 දශකේ යනකොට ප්‍රධාන පෙළේ සමාගමක් වුණා. දැන් DSI ආයතන වුණත් 50 ගණන්වල ආරම්භ කරේ. ඉතින් මෙහෙම විකාශනය වෙච්ච මේ කර්මාන්තය ලංකාවේ අද වෙන විට ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනයට 2% ක පමණ දායකත්වයක් දක්වන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. කර්මාන්ත ව්‍යාප්තිය සහ මේ කර්මාන්තයේ ආරම්භයේ සහ දැන් වර්තමාන තත්ත්වයට ආපු ආකාරයේ අමරත්මාත්මය පැහැදිලිව ඉදිරිපත් කරා. දැන් අමරත්මාත්මන් ආපහු ප්‍රශ්නයක් අහනවා ඒට මේ ඒට සමාන්තරව මහණ එක දැන් මේක මේ කර්මාන්තයක් විදිහටනේ ආරම්භ වුණේ. ඒතකොට අපිට මතකයි එක කාලයක් තිබුණ මේ සම්භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තිබුණා. හැබැයි මෑත කාලයක වෙද්දී ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඒක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හරහාත් ලොකු ප්‍රවර්ධනයක් කරා. ඒතකොට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ওই සම්භාණ්ඩ කියන එක සම්බන්ධ වුණේ කොහොමද? ඔව් මේ ශ්‍රීමල් දැන් අපි කාර්මික සංවර්ධනේ දැන් අර රජයේ ආයතනයක් වෙලා තියෙච්ච Department of Industry එකේ තියෙච්ච සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය එහෙම නැත්නම් ලෙද කෝපරේෂන් එක ජලීකරණය කරාට පස්සේ 90 මුලදී රජයේ ආයතනයක් තිබුණේ නැහැ මේ පාවහන් කර්මාන්තය සම්බන්ධයෙන් කතා කරන්න උදව් කරන්න. මේකේ හිඩස දැකපු අපේ හිටපු සම්භාණ්ඩ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂතුමා කරුණාදාස මහත්මයා එතුමා මූලික වෙලා මේ කාර්මික සංවර්ධන මණ්ඩලයට සම්භාණ්ඩ පාවහන් වෙනම ඩිවිෂන් එකක් අංශයක් හැටියට මේක පටන් ගත්තා 1998 අවුරුද්දේ. එතනදී අපි කරේ පාවහන් කර්මාන්තයට පිවිසෙන්න කැමති අයට මේ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන එක. ඊට අමතරව කර්මාන්ත ශාලාවලට අවශ්‍ය සේවකීන් පුහුණු කරලා දෙන එක. මේකට රජයේ ආයතනයක් තිබුණ නැහැ. කාර්මික විද්‍යාලවල පාඨමාලාවල් තියෙනවා. ඒක දිගු කාලීන පාඨමාලාවල් මාස 6 අවුරුද්ද වගේ යන පාඨමාලාවල්. නමුත් අපි කාර්මික සංවර්ධන මණ්ඩලය හැටියට බොහොම කෙටි කාලීන පාඨමාලාවල් වලින් කර්මාන්ත ආරම්භ කරන්න මිනිසුන්ට පෙළඹවීම මොටිවේෂන් එකක් ඇති කරා. මේක උඩ ශ්‍රීමාල් සම්භාණ්ඩාශ්‍රිත මම හිතන්නේ මේ පාවහන් විතරක් නෙමෙයි සියලුම නිෂ්පාදන. ඔව් රේන්ජ් එකක් තියෙනවා. ලොකු පරාසයක් තියෙනවා මේකේ. මේක දැන් අපි ලංකාවේ පාවහන් හදනවා කියුවෙන් පස්සේ දවස්වල මේක 80 දශකයේ ගත්තාන් පස්සේ බොහොම පල්ලෙහා මට්ටමට දාලා කතා කරන කර්මාන්තයක්. සපත්තු හදනවා කියුවොතින් එහෙම ඒක මේ අපිට විවාහයක් කරගන්නත් බැරි වෙනවා මේ පැත්තෙන් ගැන හිතුවොතින්. ඉතින් අද එහෙම නෙවෙයි මේක දියුණු කර්මාන්තයක් බවට පත් වෙලා ලාභ උපයන හොඳ ලාභ තියෙන කර්මාන්තයක් බවට පත් වෙලා ලොකු සේවක ප්‍රමාණයක් ලංකාවේ ලක්ෂ 3කට වඩා සේවක සංඛ්‍යාවක් ඍජුහා වක්‍ර ලෙස මේ කර්මාන්තය නිසා යැපෙනවා. ඔව් ඒ වගේම අපිට කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි නැත්තම් පාවහන් විතරක් නෙමෙයි වෙන සම්මහ ආශ්‍රිත නැත්තම් සම්භාණ්ඩ ආශ්‍රිත සියලුම කර්මාන්ත සඳහා සේවා ලබා දෙන ආයතන තමයි ලංකා කර්ම සංවර්ධන මණ්ඩලය තියෙන්නේ. ශ්‍රීමල් මේකේ අපි
පාවහන් විතර නෙමෙයි සම්බහණ්ඩ කිව්වන් පස්සේ සම්බහණ්ඩ තියෙනවා 200 ගණන්. බෙල්, පර්ස්, කී ටැග් අපිත් මේකේ ලෙදර් ජුවලරි පැත්තක් තියෙනවා. මේ ඊට ලෙදර් ගාමන්ට්ස් පැත්තක් තියෙනවා. ජැකට් මේ අපි අඳින හැම ඇඳුමක්ම ලෙදර් වලින් සම්වලින් කරනවා. එතකොට ඊට අමතරව මේ ගමන් මළු වර්ග, බෑග්ස් වර්ග මේ ලොකු පරාසයක මේක මුළු රේන්ජ් එකම ගත්තාන් පස්සේ 350ක 400ක විතර ප්‍රමාණයක මේ කර්මාන්තයේ මේ ප්‍රොඩක්ට් හැටියට අපිට දක්වන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ අපි මේ වගේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හරහා ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වෙන පරිදි පුහුණු වැඩසටහන් ඊළඟට වෙළඳපොළ වල ඇති කිරීම සහ තාක්ෂණික හුමාරු වැඩසටහන් විවිධ ආකාරයෙන් කියලා තියෙනවා. ඒ අනුව ලංකාව තුල අපිත් දකින්න පුළුවන් එදා දැක්ක DI නැත්නම් DSI වලට වඩා ක්ෂුද්‍ර මට්ටමේ සුළුහ මධ්‍ය පරිමාණ මට්ටමේ සහ මහා පරිමාණ කර්මාන්ත අලුත් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඒ වගේම අපි දකින්නත් පුළුවන් වෙනවා මේ සඳහා ප්‍රවර්ධනයක් තියෙනවා නැත්නම් ආසාවක් කැමැත්තක් දක්වනවා මේ කර්මාන්ත වලට යොමු වෙන්න. මම ඊළඟට අපි මේ අපේ බුද්ධික මහත්මයාගෙන් අහනවා ඔබ කර්මාන්ත ව්‍යවසායක නැත්නම් ඔබ සම්බන්ධ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසායකෙක්. ඔබට හිතන විදිහට මේ විදිහ දැන් මේ වර්තමානයේදී අපි අමරණාත් මහත්මයා කිව්වෝ මේ ඉතිහාසයෙන් අරන් ඇවිල්ලා මේ කාලෙදී තියෙන වර්තමාන තත්ත්වය කොහොමද ඔබ දකින විදිහට? මම සුභපතනවා ප්‍රථමයෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලංකාවට වුමනා කරන කර්මාන්ත සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා මේ ගත්ත ඉන්ඩස්ට්‍රි TV කියන මේ දැවැන්ත කාර්යභාරයට උරදුන්න එකට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට. මොකද මේ අභියෝගාත්මක කාලයක් ආර්ථික වශයෙන් ගොඩක් අමාරු කාලයක මෙවැනි බාර දුර වගකීමක් තමන්ට හිමින් නැති වගකීමක් තමන්ගේ කරගෙනවත් ඉටු කිරීමට මේ ධර්ම උත්සවයට මම බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ පාවාන් ශාස්ත්‍රය ගත්තොත් අපි දැන් මේ ගත කරමින් ඉන්නේ මම හිතන විදිහට කර්මාන්ත කරුවෙක් විදිහට මේ අපේ ස්වර්ණමය කාලේ. ඒ මම ස්වර්ණමය කාලය කියලා කියන්නේ මොකද ලංකාව පහුගිය ගත වෙච්ච කාලෙම විවෘතාර්ථිකය ඇතුළේ තමයි අපි ගත කළේ මේ කර්මාන්ත ශාස්ත්‍රයන් සියල්ල. අපි ආරම්භ කරන්නේ කර්මාන්ත 1992 වගේ වකවානු විදිහේ ඒ විවෘතාර්ථිකය යටතේ. ඒ කියන්නේ ඒ විවෘතාර්ථිකය යටතේ දේශීය වශයෙන් කර්මාන්තයක් නගා සිටුව ගන්නට උවමනා කරන රාජ්‍ය පැත්තෙන් හෝ අනිත් ආයතනික පැත්තෙන් තියෙන මැදිහත්වීම බොහොම අවම කාලයක තමයි අපි මේ කර්මාන්ත ශාස්ත්‍රය අපි හැමෝම පිවිසෙන්නේ. නමුත් අර වලක වැටෙන එක මොලේට වාසියක් වගේ පහුගිය ගත වෙච්ච කාලෙදිම වෙච්ච ආර්ථික පරිහානියත් එක්ක එකක් ඊස්ට් ඇටැක් එක වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් වෙච්ච ආර්ථික අහිනිය මේ හැම එකත් එක්කම අවසානයේදී අපිට සිද්ධ වුණා කැමති වුණත් අකමැති වුණත් ආනයනික නිෂ්පාදන යම් සීමාවකට ලක් කරන්න. එතකොට මේ ආනයනික නිෂ්පාදන යම් සීමාවකට ලක් කරනකොටම දේශීය වශයෙන් අපිට තියෙන ඉල්ලුම සපයන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ දේශීය කර්මාන්තවල. එතන ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අතන මම මේ ඉදිරියට අව කියන විස්තරාත්මකව අපි මේ මොහොතේ ආරම්භ කරලා තියෙනවා පට්ටලෙන් ෆැක්ටරියට කියන ව්‍යාපෘතියක්. පට්ටලෙන් ෆැක්ටරියට. ඒක පොඩි කවුරුත් දන්න නිකන් සිංග්ලිස් වචනයක්. පට්ටලෙන් ෆැක්ටරියට. කොහොමද තියෙන පොඩි මිස්කට්ටින්. එතන මේ පට්ටලෙන් ෆැක්ටරියට අපි කියලා කියන්නේ අපේ ලංකාවේ තිබුණේ අර මේ අමරවත් මහත්මයා සංගලා වගේම මට මතකයි 92 93 ඉදර අපි ආරම්භ කර්මාන්ත ආරම්භ කළා අපි තරුණයෝ විදිහට ඒ කාලේ. ඕපන් ෆෝරම් එකේදී අපි කියන්න ලැජ්ජයි මේ පාවන් හදනවා කියන්නේ. මොකද මේ පාවන් හදන එකේ තරම් පහළ කර්මාන්තයක ඉදර තමයි මේ සමාජ ගත වෙලා තිබ්බ කාලෙක. එතන මේ පට්ටල් තමයි මේ හැමතැනම තිබුණේ. අපි දැන් බලාපොරොත්තු වෙන මේ පට්ටලෙන් ෆැක්ටරියට කියලා කියන්නේ ඇත්තටම අපි අද ගත කරමින් ඉන්නේ එහෙම පට්ටල් නෙමේ ෆැක්ටරි නිර්මාණය වෙච්ච වටපිටාව. අපි දන්නවා ලංකාවේ වැඩිපුරම විධිමත්ම කර්මාන්ත ශාස්ත්‍රයේ අපි දකින ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තයට සමගාමීව යන්න පුළුවන් මට්ටමේ කර්මාන්ත ප්‍රධාන කර්මාන්ත කීපයකට අමතරව විශාල කර්මාන්ත ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා. අපි අත්දැකලා තියෙනවා දැන් අපි ආයතන පිවිසලා ඉතාමත් මිහිල කල්පනාකාර තත්ත්වයකට පාලනය කරනවා. ඒ කොහොම වුණත් අර පහුගිය කාලෙදී මේකට ලැබුණු ඒ තල්ලුව දැන් ක්‍රමක්‍රමයෙන් නැවත අඩු වෙමින් යනවා.
ඒ අභියෝගයට අපි මුහුණ දෙමින් ඉන්නවා. නමුත් මං හිතන්නේ අපි සාමූහිකව මේ කර්මාන්තය දිහා බැලුවොත් හුදකලාව මම විදියටවත් තව ආයතන එක් විදියටවත් නැතුව අපි විදියට බලන්න පුළුවන් වුණොත් අපි කවුරුත් දන්නවා ලංකාවේ පැවිදුණු ඒ යුදමය කාලයේදී යුද්ධය ජයග්‍රහණය කළේ අපි වෙනුවෙන් අපි. ඒක මම වෙනුවෙන් මම කියලා ආව නම් ඒක දිනන්නේ නැහැ. ඒ වචන හරි බැන අරුම් අපි වෙනුවෙන් අපි. දැන් අපි හිතනවා අපි වෙනුවෙන් අපි වගේ මම ඉදිරියට තව පැහැදිලි කරන්න මේ ඊළඟ අවස්ථාවවලදී අපි හිතනවා අපි මේ හැමෝම එකතු වෙලා ඒ දැවැන්ත ශක්තිය නිර්මාණය කරගත්තු කර්මාන්ත විදියට මේ ඉන්ඩස්ට්‍රීස් සෙක්ටර්ස් 24 එක කර්මාන්තයක් මම දන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයත් අපිට ප්‍රමුඛ අවස්ථාවක් දීලා තියෙනවා. මොකද මේ ආයතනෙක බෙදිලා තියෙන මේක ඇතුලේ රබර් ආයතනයක් තියෙනවා. අනිත් පොදු ආයතන ආවා තියෙන පාවාන්නා සම්බන්ධ. කියන්නේ අපිට මේ රාජ්‍යයෙන් ලැබෙන ඒ හිමිකාරිත්වය ලැබිලා තියෙනවා. අපි බලන්න ඕනේ දැන් මෙතනින් එහාට කොහොමද මේක මීට වඩා පණ ගන්නවන්නේ මීට වඩා ශක්තිමත් කරන්නේ මේ ගමන ඇඟලුම් කර්මාන්තය තියෙන දැන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකක් නේ ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තය ලංකාවේ මොනතරම් දුර සාර්ථක වුණාද? ඒ සාර්ථක වෙච්ච ප්‍රමාණයටම කොහොමද අපි පාවාන් කර්මාන්තය එතන ගේන්නේ කියන එක. ඇත්තටම අපි 70%ක් විතර අපේ අවශ්‍යතාවය ලංකාවේ සපුරනවා. එහෙම ඊට වඩා 100% නෙමෙයි 150%ක් හදන්න කැපැසිටි අපිට තියෙනවා. අපි මේ ශේෂ්ත්‍රය ඇති. හැබැයි තවමත් ඒක අපිට හකුලෙමින් ඉන්න වෙලා තියෙන්නේ අර ආනයනික නිෂ්පාදනත් එක්ක කරන්න බැරි. ඔව් තරංකාරීත්වය ඔබතුමාට මේ දැන් අපි හොඳ තැනකටත් ආවා සහ දැන් අපි දැකපු කාරණාවක් තමයි මේ ලංකා කාර්ම සංගම මණ්ඩලත් එක්ක එකතු වෙලා විශාල පුහුණු වැඩසටහන එහෙම නැත්නම් දැනුවත් කිරීම ඒ වගේම කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා මේ කියන්නේ සම්බන්ධ කියන්නේ රටේ පිළිගත් ආයත මේ ක්ෂේත්‍රයක් ඒ වගේම මේ ක්ෂේත්‍ර කර්මාන්ත ක්ෂේත්‍ර 24කට බෙදලා තිනු ඒ 24න් එකක් මේ සම්බන්ධ නිෂ්පාදන. එතකොට ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් මේ වෙද්දි මම හිතන්නේ රට තුල විශාල කර්මාන්ත ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවද එක ගොනුවකට එකතු වෙලා තියෙනවද එහෙමත් නැත්නම් එහෙම වෙමින් පවතිනවද කියන කාරණාව. අපි පුරුදු වෙච්ච විදිහම තමයි රටක් ඕන වෙන රටක් පුරුදු වෙච්ච විදිහක තමයි සමාජයක් යම් කරදරයක් වෙනකොට එකතු වෙන්නේ. එතකොට මේ අපි කරදරයක ඉන්න වෙලාව. එතකොට මේ කරදරය ඇතුලේ අපිට කැමති වුණත් අකමැති වුණත් සිද්ධ වෙනවා එකතු වෙන්නේ. ඒකට ලොකු දායකත්වයක් අපේ මෙන් ඉන්නවා කර්ම සංගමය. ඔව් ඒ වගේම දැන් ඒකට මොකක් හරි වැඩපිළිවෙල තියෙන. ඒ වගේම අපි ආරාධනා කරන සියලුම කර්මාන්තකරු මේ වැඩසටහන බලන සියලුම මේ සම්බන්ධ ආශ්‍රිත නිෂ්පාදන සුළු මට්ටම හරි කමක් නැහැ. මහ පරිමාණ හරි කමක් නැහැ. මේ එකතු වෙන්න කියලා ආරාධනාවක් තියෙනවා ඔබතුමාට. අනිවාර්යයෙන්. දැන් අපි පාවාන්න සම්බන්ධ ශේෂ්ත්‍රය දෙන අපේ තියෙනවා ශ්‍රී ලංකා පාවාන්න සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ සංගමය. අපි ඒක තුලින් මීට පෙර තිබුණට වැඩිය ලොකු ජවයකින් යුක්තව මේ කර්මාන්ත ශේෂ්ත්‍රය එකතුකරනද මේ කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළව රාජ්‍ය මැදිහත්වීම ලබා ගන්න ජාත්‍යන්තර වශයෙන් තියෙන මැදිහත්වීම ලබා ගන්න වෙළඳපොළ අපේ පංගුව අපි හිමිකාරීත්වය ලබා ගන්න ඊළඟට අපි කොහොමද අලුත් විදියකට බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ ඒ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් කරගන්නේ කොහොමද කියන එහෙම වෙන පැතිකඩයන් කීපයකින් වෙන මානයන් කීපයකින් අපි මේකට ප්‍රවේශ වෙමින් ඉන්නවා මම හිතන්නේ මේ 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 සාකච්ඡාව අවසන් වෙනකම් බැලුවා නම් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද මේක ඇතුලේ අපි මේ වෙලාව වරන් තියෙන නැවුම් වැඩපිළිවෙල අලුත් ක්‍රියාමාර්ග ඒ වතුලින් කොහොමද අපි මේ කර්මාන්තය අපි කොතනද ගෙනියන්න හදන්නේ අපිට ජාත්‍යන්තර අපිට අසල්වැසි රටවල වල තියෙන උදාහරණ ගන්න පුළුවන් අසල්වැසි රටවල වල මෙච්ච ක්‍රමවේදයන් ගන්න පුළුවන් අපේ රටේ තිබිච්ච ක්‍රමවේදයන් ගන්න පුළුවන් මේ සියල්ලම එකතු කරගෙන අපි ඉතාම හොඳ තැනකට ගේන්න මේ කර්මාන්තය නුදුරු දෙන්නේ 24 අවසන් වෙනකොට 25 වෙනකොට මේ කර්මාන්තය ලංකාවේ තියෙන දැවැන්ත කර්මාන්තයක්. අමරත් මහත්තයා සඳහන් කළා 102ක දායකත්වයක් දරනවා කියලා. මේක ඊට එහාගේ දායකත්වයක් ලබන්න පුළුවන් අපිට රුපියල් විතරක් නෙමෙයි. අපි ඇත්තටම මේ විශේෂීමල් දැන් මේ අපේ මේ කර්මාන්තයේ තියෙන විදිය තමයි අපි අපනයනය කරන ප්‍රමාණය අඩුයි. හැබැයි අපි සබ්ස්ටිටියුට් කරනවා අපන ආනයනය. එතකොට ආනයනය කරොත් අපිට ඩොලර් ඕනේ. අපි ලංකාවේ නිෂ්පාදනය කරලා ආනයනීය සීමා කරනවා. අපිට ඩොලර් ගේන තැනට යන්න ලැබිච්ච අවස්ථාව ඉතාම අඩු ප්‍රමාණයක් තාම තියෙන්නේ අපි. මොකද අපි අර ඇඟලුම් කර්මාන්තයේ තරම් වේගෙන් මේක මේ අපේ රටේ මේ දියුණුවේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේක ඊළඟ වසර වෙනකොට එතෙන්ට ගෙනියන්න පුළුවන් දැන් මේ කර්මාන්තය
නගා සිටවන්න මොකද මේ තියෙන අනුග්‍රහයන් සියල්ල එකට එකතු වෙන පුළුවන් වෙන්නේ. ඔව් මම හිතන්නේ මේ ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් ලෑස්ති විශේෂයෙන්ම අපේ ව්‍යවසායකයන් මේ රට ගොඩනගා ගන්න නැත්තම් මේ රටේ ජීවනාලිය බඳු වූ කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලුම සේවයන් සපයන්න තමයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සැදී පැහැදී සිටින්නේ. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ඔබ සම්බන්ධ ආශ්‍රිත නිෂ්පාදනයක් කරනවා නම් ඔබ සම්බන්ධ ආශ්‍රිත නිෂ්පාදනයක් කරනවා නම් එන්න අපිට කතා කරන්න ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඕනම දිස්ත්‍රික් කාර්යාලයට කතා කරන්න. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයේම කාර්යාලයක් තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඒ පිළිබඳ තොරතුරු හොයාගන්න ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලට ආමන්ත්‍රණය කරන්න. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් www.idb.gov.lk කියන වෙබ් සයිට් එකට ගියා නම් අපට දිස්ත්‍රික් කාර්යාලවල තොරතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි. අමරණත් මහත්මයා දැන් මේ අපේ කර්මාන්ත පැත්තෙන් නැත්තම් ඒ මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නැත්තම් මේ ව්‍යවසායකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීමක් තමයි මේ සඳහා අවශ්‍ය සේවම ලබන්නේ. අපි ගත්තොත් මේ ඔය කියනවා වගේ අපේ මොන මොන සේවාවන්ද තියෙන්නේ කර්මාන්තයක් ආරම්භ කිරීමට එහෙම නැත්නම් ඒක පවත්වාගෙන යන්න සම්බාරට ආශ්‍රිතව. ශ්‍රීමත් දැන් ලංකාවේ පවහන් හෝ සම්බන්ධ නැත්නම් ගමන්මලු කියන කර්මාන්තයක් ආරම්භ කරද්දී රාජ්‍ය ආයතනයක් හැටියට අපි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මූලික වශයෙන්ම මේකට අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. මේ තාක්ෂණික දැනුම මේක අපි දිගු කාලයක් අරගෙන කරන වැඩක් නෙවෙයි බොහොම කෙටි කාලෙකින් සති දෙකකින් වගේ එහෙම නැත්නම් අපි ඒකටත් අඩු වෙනුත් කරනවා. ඒ කියන්නේ සති දෙකක් කියන්නේ දවස් 14ක් ඒ පුහුණුව අපිට මේකේ පුහුණුව එක එක සෙක්ටර්ස් වලට කඩන්න පුළුවන් ශ්‍රීමාල්. අපිට ඕනම් කෙනෙකුට ඕනම් පාවහන් වර්ග දෙකක් නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න ආරම්භයක් හැටියට එයාට අපි බොහොම කෙටි කාලෙකින් දවස් 3කින් මේ පාවහන් වර්ග දෙකක් හදලා වෙළඳ පොළට ගෙනිහිල්ලා කොහොමද තමන් පොඩි ස්වයං රැකියාවක් විදිහට කර්මාන්තයක් ආරම්භ කරන්න කියන තැනටත් දැනුම දෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා අපි මේකේ පුළුල්ව ගත්තොත් තව ටිකක් එහාට ගිහිල්ලා පාවහන් වර්ග 10ක් විතර හදන්න ඉගෙන ගන්න පාඨමාලාවක් හැටියට අපිට මේ දවස් සති දෙකේ පාඨමාලාව හඳුන්වන්න පුළුවන්. එතකොට මේක ඒ එන කෙනාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට තමයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ මේ වැඩසටහන් හදලා තියෙන්නේ. දවස් දෙකකින් තුනකින් ඉගෙන ගන්නත් පුළුවන්. සති දෙකකින් ඉගෙන ගන්නත් පුළුවන්. ඊට වඩා දැනුම අවශ්‍ය නම් මාස 4කින් ඉගෙන ගන්න පාඨමාලාවත් අපි ගාව තියෙනවා පිරිමි පාවහන් නිෂ්පාදනය කරන එක. එතකොට තමන් තෝරගන්න නිෂ්පාදන ශාස්ත්‍රය අනුව මේක ගමන් මඩු ගත්තත් එහෙමයි බෑග් වර්ග කාන්තා අත් බෑග් ට්‍රැවලින් බෑග් වර්ග ඊළඟට අපි ඊට මෙහා යව ගත්තොත් ඔය පාසල් ළමයින්ගේ පාසල් ළමුන් සඳහා වන බෑග් ලන්ච් බෑග් ඊටත් පොඩියට ගත්තොත් අපි පෙන්සිල් කේස් හදන්න ඉගෙන ගන්න කෙනෙක් වෙනවා නම් පොඩියට ඉගෙන ගන්න මේ ගෙදර තමන්ගේ මැෂින් එකක් තියාගෙන මහන්න අපට එක දවසකින් මේක පෙන්සිල් කේස් වර්ග දෙක තුනක් මහන්න උගන්නලා එයාට ස්වයං රැකියාවක් හැටියට මේක පටන් ගන්න පුළුවන්. එතනින් එහාට එයා ඒක කරගෙන යනකොට තවත් එයාට අවශ්‍යතාවය ඇති වෙනවා නම් මට තව බෑග් වර්ග කීපයක් මහන්න ඉගෙන ගන්න ඕන කියලා අපි ගාවට ඕන වෙලාවක අපි විවෘත කාර්මික සංවර්ධන මණ්ඩලය ඇවිල්ලා තව බෑග් වර්ග දෙක තුනක් මහන්න තමන්ගේ ගොඩට එකතු කරගන්න පුළුවන්. එතකොට එහෙම තමයි එයා කර්මාන්තය ලොකු කරගන්නේ ටිකෙන් ටික. පොඩියට පටන් අරගෙන පියවරෙන් පියවරට ඉස්සරහට යන වැඩ පිළිවෙලක් තමයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැත්තෙන් මේ තාක්ෂණය ලබා දීමට හදලා තියෙන්නේ. ඔව් ඒකයි දැන් මේ දැන්ට සම්බන්ධ මධ්‍යස්ථාන පිටලා තියෙන්නේ කොළඹ ප්‍රධාන එක. ඔව් ඊට අමතරව වාරියපොල තියෙනවා. මේ කොළඹ සහ වාරියපොල නිෂ්පාදන පුහුණු කිරීම ආයතන දෙකක් තියෙනවා. ඒකේ හොඳ නිෂ්පාදනයක් ආරම්භ කරන්නේ කොහොමද? ඒ පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ඔබට පුළුවන් දැනගන්න නැත්නම් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිතුමු දැන් ඔය දෙකට අමතරව අපිතුමු මඩකලපු එහෙම නැත්නම් යාපනය නැත්නම් හම්බන්තොට ඒ වගේ ඉන්න කණ්ඩායමකට කොහොමද මේ තාක්ෂණය ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඕසී මලිතාමත් වැදගත්ම ප්‍රශ්නයක් තමයි ඒක. මොකද අපි ලංකාවේ ඕනම තැනකට යනවා. අපිට කිව්වොත් ආරාධනා කරොත් අපි දැන් මොරටුවේ ඉන්නේ. කළුතරට ඇවිල්ලා මේ පුහුණුව කරලා දෙන්න කියලා කණ්ඩායමක් හැටියට එකතු වෙලා කට්ටියක් කිව්වොත් ගන්නවා. යාපනයට එන්න කිව්වත් අපි ගිහිල්ලා කියන්නේ කරනවා.
හම්බන්තොට යන්න කිව්වත් මඩකලපුවට යන්න කිව්වත් මේ ඕනම තැනකට අපේ කණ්ඩායමක් ඉන්න හදලා මේගොල්ලන් ගිහිල්ලා ඒ අවශ්‍ය කරන විදිහේ කෙටි කාලීන වැඩසටහනක් උපරිම දවස් 10යි ඒ රාමුව තුල අපි උපරිමෙන් ඒගොල්ලන්ට කර්මාන්තයක් අවශ්‍ය කරන ඒ දැනුම දවස් 10 තුල ලබා දීලා කර්මාන්ත ආරම්භ කරන මට්ටමට මේගොල්ලන්ව හදනවා. එතකොට මේක තුල අමුද්‍රව්‍ය හඳුනා ගැනීම යන්ත්‍රෝපකරණ කොහොමද මේකට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ මොනවද මැටීරියල් ගන්න තින්නේ කොහෙද මේ වයේ මිල ගණන් මේ හැම එකක්ම ආවරණය වෙන විදිහ පාඨමාලා තමයි තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට අපි එතනින් එහාට ගිහිල්ලා කොහොමද මේක බැලඳපොළට භාණ්ඩයක් ඉදිරිපත් කරන්නේ මාකටින් කරන්නේ කොහොමද අලවි කරන්නේ කොහොමද අපි අලවි කරන වගකීම ගන්න ඇසී මාල්. නමුත් අලවි කරන මග පෙන්වීම කරනවා. ඒ අලවි කරන මග පෙන්වීම කරනවා ඊට අමතරව අපි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හැටියට දැන් ගිය අවුරුද්දේ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන ප්‍රදර්ශන තුනක් පැවැත්තුවා. ඒකම කොළඹ ප්‍රධාන කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්තුවා. මේවා තමයි ඒගොල්ලන්ට තියෙන වෙළඳපොළ අවස්ථා. දැන් ඊට අමතරව දැන් අපි මේ අවුරුද්දේ පාවහන්නා සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ පැවැත්වෙන පෙබරවාරි මාසයේ 8 9 10 11 අපි ජුනි මාසයේ 19 ඉඳලා 23 වෙනකන් දවස් 5ක් කර්මාන්ත ප්‍රදර්ශනයේ BMI ස්විච් එකේ තියෙනවා. ඉතින් මේ ඉගෙන ගන්න ඕන කෙනෙකුට මේ වගේ වෙළඳ කුටි අරගෙන තමන්ගේ භාණ්ඩ අලවි කරලා අත්පිට මුදලට අලවි කරලා මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔව්. ඔබට ආරාධනා කරනවා. ලංකාවේ කොහේ හිටියත් මේ කර්මාන්තය ආරම්භ කිරීම හැකියාව ඔබට තියෙනවා. ඔබ සම්බන්ධ වෙන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයට එන්න ඇවිල්ලා ඒ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න. ඒ වගේම අමරණාත්මත්මේ අපි පැහැදිලි කරන්න ඕනේ සියලු දිනාටම මේ කර්මාන්තයක් ආරම්භ කරන තාක්ෂණය විතරක් නෙමෙයි ගනුදෙනු වාර්තා තබා ගැනීම අලවි කරන්නේ කොහොමද ඊළඟට කර්මාන්තේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන ණය ලබා ගැනීම හැකියාව ව්‍යවසායකත්වය සංවර්ධනය කර ගැනීමට ඊළඟට උපකරණ කොහෙන්ද ලබා ගන්නෙ කියන කාරණාව සම්බන්ධ මධ්‍යස්ථානයේ එකම රැඳිලා ඉන්නවා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය. ඒ නිසා දිස්ත්‍රික් කාර්යාලයට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඊළඟ අපේ අමරණාත් මහත්මයාගේ ප්‍රශ්නයට බුද්ධිග මහත්මයා අපි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වශයෙන් මේ පුහුණු වැඩසටහන් කිරීමව ඔබ පැත්තෙන් නැත්නම් ව්‍යවසායකයන් නැත්නම් සම්භාණ්ඩ ආශ්‍රය නිෂ්පාදන ව්‍යවසායකයන්ගේ පැත්තෙන් මේ තියෙන පුහුණු වැඩසටහන් පිළිබඳ ඔබගේ මතය සහ ඔබේ දැක්ම මොකද මේක වර්ධනය වෙන්න ඕනද? තව හොඳයිද? කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. ශ්‍රීමාල් මෙහිමයි. දැන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පාවාන් අංශයේ විතරයි අපිට මේ කර්මාන්තයේ මොනවා හෝ දෙයක් කතා කරන්න බේර ගන්න තියෙන එකම ස්ථානය. ඇත්තටම ගත්තොත් පාවාන් කර්මාන්ත කරුවන්ගේ දේවල්. මෙතන තමයි අපිට පූජා වට්ටියක් තියලා හරි මොන විදිහෙන් හරි මේ වැඩේ බේර ගන්න තියෙන එකම තැන. අපි ඒකේ කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම දකිනවා මේක අංශ දෙකකට බෙදෙන්න ඕනේ. අපි එක අංශයක් හොඳටම ගිහින් තියෙනවා. ඒ කියන්නේ නැවත නැවුම් කර්මාන්ත ආරම්භ කරන්න ඕන කරන ප්‍රවේශය අපි මේ දැන් අමරත් මහත්තයා කිව්ව එක ඇතුළෙත් ඒක තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලීනව, දිගු කාලීනව ගත්තත් එහෙම තියෙනවා. ඊළඟට ලංකාවේ අද මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත කරුවෝ ගත්තොත් මේ හැම කර්මාන්ත කරුවෙක්ම IDBA පාඨමාලාවක් හදාරලා ඒ පාඨමාලාවේ හදාරගත් දැනුම ප්‍රයෝජනට අරගෙන කර්මාන්තය දිනු කරගත කට්ටිය. දැන් අපිට මේක වෙනදාම සඳහන් දෙකරුවා. ලංකාවේ දැනට තියෙන මධ්‍ය පරිමාණයේ හැම කර්මාන්ත කරුවෙක්ම ඇහුවොත් ඒගොල්ලෝ සාක්ෂි දරයි. ඒගොල්ලන් හරි සාක්ෂි අනුව කියයි. IDBA පුහුණු මාතෘකාව මත පටන් ගත්තා. හැබැයි මම දකිනවා අපි මේ කර්මාන්තය අපි අපනායන කර්මාන්තයක් බවට පත් කරන්න නම් කර්මාන්ත කරුවන් බිහි වෙච්ච පමණින් අපලයන් කර්මාන්ත ශේත්‍රය බඩ මේ කර්මාන්තය පත් කරන්න බෑ. මොකද මේ බිහිවන කර්මාන්ත කරුවෝ කියලා කියන්නේ සුළු පරිමාණ ඒ මට්ටමේ ඇවිල්ලා මේ පුහුණු එක්ක ඉහළට ගිය කට්ටිය. හැබැයි අපි දන්නවා ඉතිහාසයේ ඇඟලුම් කර්මාන්තේ මේ රටේ යම් වර්ධනීය තැනකට එනකොට හැම තැනකම තිබ්බ ජොකි මැෂින් පුහුණු පාඩමක්. ගම් නියංගම් වලින් හැම අධිකාරියකම ක්‍රියාත්මක වුණා දුකේ මැෂින් මහන්ඩ ළමයිට උගන්නනවා. දැනුත් තාමත් තියෙනම තාමත් තියෙනවා. ඒතර මේ කාර්තව්‍යය තමයි අවසානයේදී ඇඟලුම් කර්මාන්තය අපනයන විදිහට ආරම්භ කරනකොට ඒ කෝට ක්‍රමයට ඇඟලුම් කර්මාන්තය එනකොට මේ පැත්තෙන් ලැබුණ ඒගොල්ලන්ට ලොකුම වාසියක් පුහුණු ශ්‍රමිකයෝ මේ පැත්තෙන් නිර්මාණය වෙනවා. අපි දැන් අන්න එතෙන්ට මේක යන්න ඕන. අර මම ඒක අමතක වෙන්න ඉතලා තව එකක් කියලා යන්නම්. අර අලුත් කර්මාන්ත ආරම්භ කරන වැඩේට ඔබතුමා සඳහන් කරා ලංකා කාර්මික සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල 25ක් තියෙනවා කියලා.
මොකද ලංකාවේ අද වෙනකොට කර්මාන්තයක් ආරම්භ කරන්න යනවා නම් අපි කවුරුත් දන්නවා දැන් මේ අවුරුද්ද ඉඳලා ටින් අංකේ ගන්න ඕනේ මොනවා කරන්නේ. ඒක ටින් අංකේ ගන්නවා කියන්නේ ලියාපදිංචි කර්මාන්තයක් වෙන්න ඕනේ. ඉස්සර නම් ලියාපදිංචි නොවේ තිබ්බ ටින් අංකේ මුකුත් බදු වලින් ගැලවෙන්න එහෙම කරනවා. නමුත් දැන් බදු වලින් ගැලවෙන්න බෑ බදු ගෙවලා තමයි කරන්න වෙන්නේ. ඒක හරි. හැබැයි ලියාපදිංචියක් වෙන්න කර්මාන්තයක් ගියාම ලංකාවේ තියෙන ක්‍රියාවලිය ඉතාම දුෂ්කර ක්‍රියාවලිය. දැන් අපි හිතන්නකෝ කුලියට ගත්ත ගෙදරක යම් කෙනෙක් IDP එකෙන් අර පුහුණුවක් අරගෙන කර්මාන්තයක් ආරම්භ කරනවා. ඒ ගෙදර දින තමන් බිරිඳ මොකද මේ ලංකාවේ තියෙන දැවැන්ත කර්මාන්ත බිරිඳයි ආහඹුදා තමයි ආරම්භ කරලා. එතනින් ගෙවලා තමයි අද මහා කර්මාන්ත බවට පත් වෙලා තියෙන්නේ. මේක ලියාපදිංචි කරන්න ගියාම මේක අහනවා තොර තෝන්ජියක් නැති ප්‍රශ්න ටික. එතකොට වෙන්නේ එයා අනීතික කර්මාන්ත කරුවෙක් බවට පත් වෙනවා. දැන් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක ටින්නංගේ ගන්නවා තියා ලියාපදිංචියක්වත් ගන්න බෑ. බැංකු ගිණුමක් විරුද්ධ කරන්න බෑ. බැංකුවේ සහයෝගයක් ගන්නත් බෑ. හැම පස්සෙකම මේ පස්සේ වැදියක් තියෙනවා. මම යෝජනා කරනවා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට පුළුවන් දිස්ත්‍රික් කාර්යාලය 25ක් තියෙනවා. හොඳ දක්ෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ලංකාවේ කර්මාන්ත වලට අදාළ කර්මාන්ත ලියාපදිංචිය අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අරගෙන කාර්මික සංවර්ධන මණ්ඩලයට ලියාපදිංචි කරන්න ගත්තොත් මේ කර්මාන්ත දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී නිලධාරීතුම චක්‍ර ලේකම්. ඒ චක්‍ර ලේකම් දෙන්න එකද එයා ප්‍රශ්න කරන්නේ එයා සංවේදී නෑ. එයාට ඒ කියන එකක සංවේදී කාරණාවක් නෙමෙයි මේක නිලධාරී. නිකන් මැෂින් එකක්. හැබැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරී කියන්නේ මේක ගිහිල්ලා බලලා කර්මාන්ත කරුවත් එක්ක නිතරම සම්බන්ධතාව පවත්වාගෙන එයාගේ ගැටලුව ප්‍රශ්නය එන එයාට එන හැම දෙයකටම මැදිහත් වෙන ආයතනය. ඒත් මෙන්න මේ මැදිහත් වීම මත කාර්මික සංවර්ධන මණ්ඩලයට පාර ගත්තොත් මේක මම හිතන්නේ මේ ගන්න උත්සාහය ඊට වඩා සාර්ථක තැනට ගේන්න පුළුවන් වෙයි කර්මාන්ත අලුතෙන් ආරම්භ කිරීම පැත්තෙන් ගත්තොත්. එතකොට අනිත් පැත්තෙන් පුහුණු පැත්තට ආපහු ගියොත් දැන් අපි කවුරුත් දන්නවා අපි හැමෝම කැමති පොඩි මම ඔබතුමාට මහත්ය කියනකොට ඔබතුමා මට කැමති නේ. ඔබතුමාට මම ශ්‍රීමාල් කියනකොට වැඩිය මහත්ය කියනකොට කැමති. එහෙම නැත්නම් මචං කියනකොට කැමති යාළුවෙක් කියන. ඒ වගේ පොඩි ගරුත්වයක් තියෙනවා අපි අපි ආමන්ත්‍රණ මේක ඇතුළේ. දැන් පහවා නිෂ්පාදකයේ ගත්තොත් අර ඉතිහාසින්දන් ආපේක තමයි මේ සූමේ. ඒක පොඩි ඔඩ් ගතියක් දාලා තමයි ගන්න මේක. අපිට පුළුවන් නම් හොඳ හොඳ තනතුරු නාමයන් සහිතව ඒ විවිධමත් පුහුණු වැඩ පිළිවෙල. දැන් අපි ගත්තොත් ලංකාවේ වෙන දණන් කරේ සපත්තුවක් හදනවා, නෙද ටික ගේනවා, කපනවා මේ අතින් තමයි ගොඩක් දේවල් කරන්නේ. දැන් ඊට පස්සේ කාර්මික සංවර්ධන මණ්ඩලෙ මේ හැමදෙරක රාජ්‍ය මැදිහත් වීමත් ඔක්කොමත් එක්ක යම් යාන්ත්‍රණික තරකට මේක ගියා එක පරිමාණයක්. දැන් රටේ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ටික ඊටත් එහාට ගිහිල්ලා. දැන් අද මේ මොහොතේදී ලෝකයේ නිර්මාණ වෙන තාක්ෂණය ගොඩක් අපේ කර්මාන්ත වලට දැන් ඇප්ලයි වෙලා ඉවරයි. දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි තාම අසමත් වෙලා තියෙනවා ඒකට අදාළ පුහුණුවක් දෙන ආයතනයක් බවට අපිට මේ ආයතන පත් කරගන්න. එකක් මං හිතන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයට උනත් ඒකට ඕන කරන යන්ත්‍රෝපකරණ ඒ පුහුණු ඒ වැඩික ගන්න ඕනේ. ඒක දැන් මේ වෙලාවේ බැරිද පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. හැබැයි එහෙම පුහුණු වැඩ පිළිවෙලක් අපිට එන්න ඕනේ. දැන් උදාහරණයකට සපත්තුවක් මහන සොයින් මැෂින් ඔපරේටර්. ඇඟලුම් කර්මාන්තයේ ඇඟලුමක් නිර්මාණය කරන මහන ක්‍රමයට වැඩිය පාවාන් හෝ සම්භාණ්ඩයක ඒ මහන මැහුම් පාර වැදගත්. ඔබතුමා බැලුවොත් ඇඟලුමක තියෙන මැහුම අපිට පේන්නේ. හැබැයි සපත්තුවක බෑග් එකේ ගත්තොත් මැහුම පේනවා. මැහුමත් ඩිසයින් එක. මැහුම ඩිසයින්. මැහුමත් ෆැෂන් එක. හරි. ඒතර මේ කලාව කරන්න ඕන කරන જાතියේ පුහුණුවක් තියෙන කට්ටිය අපිට නිර්මාණය කරනවා. ඒ ඒවට වැඩි පිළිවෙල අපි හැදෙන්නේ. ඒවට වෙන වෙන විදියට මොටිවේෂන් එකක් આવොත් විතරයි අපි අද මේ මූණ දෙන කර්මාන්තයේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිගය ගලවන්නේ. ඒක එහෙම නොකර අපිට බෑ අපනයන ගැන කොච්චර කතා කළත් ඒ අදාළ ශ්‍රම බලකාය නිර්මාණය වුණේ නැත්තම් අපිට මේක අපනයන කරන්න බැහැ. මොකද අනිත් රටවල ඒ தත්වයන් නිර්මාණය කරගෙන තියෙනවා. අපි අපේ රටේ ඇඟලුම් කර්මාන්තයේ ඒ தත්වය නිර්මාණය කළ ගත්තා වගේම එහෙමනම් ආවහන් කර්මාන්තයට තමයි මේක ගේනවා නම් අර ආදර්ශය අරගෙන මේක නිර්මාණය කරගන්න තියෙනවා. හොඳයි. මම හිතන්නේ අපි හොඳ ප්‍රවිෂ්ඨයකට හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. මහත්මයා ඒක විවර කරලා දුන්නා. විශේෂයෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා ප්‍රවිෂ්ඨ වෙන කාලෙ දැන්. ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග කරනවා. ඒ වගේම විවිධ වැඩසටහන් කරනවා.
මහිතන්නේ අපි ගරු ඇමතිතුමා රමේෂ් පත්‍රණ ඇමතිතුමා ආපු ගමම කීප කතාන්දරයක් මේ 3L සම්බන්ධ මේ අපේ රටේ තියෙන ගැටලුවක් තමයි මේ ලයිසන්ස් සම්බන්ධ L පළවෙනි එක ඊපස් ලෑන්ඩ් සහ ලිකුවිඩිටි ලිකුවිඩිටි නැත්තම් අපි තියෙන මේ මේ ණය ගැනීම අපහසුතාවය තියෙනවා ওই කරුණු කාරණාවෙදි තියෙන ඔබතුමා කිව්වා වගේ මේ ලයිසන් ගන්න තියෙන ගැටලුව ඒක ඒ සඳහා වැඩපිළිවෙළක් දෙන්නට සකස් කරමින් යනවා. ඒක තමයි ගරු අපේ සභාපති සාරංග ගලහපිරුමතුමාගේ එකම දේ තමයි ප්‍රධානම දේ තමයි මේ රටේ පහසුවෙන් ව්‍යාපාර කළ යුතුයි කියන කාරණාව. ලෝක බැංකු වාර්තාවලින් අනුව පැහැදිලි කරලම කියනවා. පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් රටක් හැමතිස්සෙම පෝසත් පහසුවෙන් ව්‍යාපාර කරන්න බැරි රටක් හැමතිස්සෙම පෝසත් ඒ නිර්ණායකය විතරයි හරියන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ පිළිබඳව ලංකා හාර්මික සංවර්ධන මණ්ඩලයේ ලෑස්ති. මම හිතන්නේ අපි ඒක අමරණාත් මහත්මයාගෙන්ම දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකා හාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහ මේ සම්බන්ධ මැදිස්ථානයේ මූලිකව කටයුතු කරපු නිලධාරීක විදිහට මේ සම්බන්ධ ක්ෂේත්‍රය ජීවනාලිය බඳු කර්මාන්තකරුවන්ගේ මේ ඉල්ලීම් ටිකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොන හරි තියෙනවා. මොහොසිමල් මේ පහසුවෙන් කර්මාන්ත කරන්න බැරි රටක් තමයි අපේ රට. පහසුවෙන් කර්මාන්ත කරන්න බැරි රටක් හැමතිස්සෙම දුප්පත්. අපේ පාවහන් කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි සම්. එතකොට මේ සම්කර්මාන්තය 2000 අවුරුද්ද වගේ වෙනකොට ලංකාවේ හොඳ මට්ටමකට දියුණු වෙලා තියෙච්ච කර්මාන්තයක්. 90 දශකයේ එක අරගෙන 2000 වෙනකොට හොඳ මට්ටමක තියෙච්ච කර්මාන්තයක් තමයි සම්පදම් කිරීම කියන එක. එතකොට මේ සම්පදම් කිරීමේ කර්මාන්ත ඔක්කොම ස්ථානගත වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පැත්තට වෙන්න කැලණිය, මට්ටක් කුලිය, ජායල්ල මේ පැතිවල. එතකොට මේ කර්මාන්ත ශාලා වලට පාරිසරික ප්‍රශ්න පාරිසරික ගැටලු වලට මුහුණ පාන්න සිදුන මේ පදම් කරන ක්‍රියාවලිය තුළ පරිසරයට හානි වෙනවා කියන එක. එතකොට මේකට විසඳුමක් හැටියට 2000 අවුරුද්දේ හම්බන්තොට බටාත ප්‍රදේශයේ මේ ලංකාවේ තියෙන මේ සම්පදම් කිරීමේ කර්මාන්ත ඔක්කොම ගෙනියන්න එක සැලැස්මක් හදලා ඒ ව්‍යාපෘතියක් හදලා මේක ගොඩ නැගිලි හදලා ට්‍රීට්මන්ට් ප්ලාන්ට් හදලා ඔක්කොම කරා යුනිඩෝ ආධාර ඇතුව. මේක අන්තිමට දීවර උද්ඝෝෂණයක් හින්දා නතර කරා. මොකද මේකේ අපි වේස්ට් වෝටර් එක නල මාර්ගයෙන් මුහුදේ ජඹුරු මුහුදට තමයි මේ පම්ප කරන තිබ්බේ. එතකොට මේක දීවරයන්ගේ දැල් පැටලෙනවා මේවා කියලා එන්න කතන්දර වගේ කියලා මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා එවකට රාජ්‍ය අනුග්‍රහය සහිත උද්ඝෝෂණයක් විදිහට මේ ව්‍යාපෘතිය නතර කරා. නතර කරාට පස්සේ මෙතන හිටපු සම්පදම් කරන අය අතන ගොඩනැගිලි හදන්න ඒ තමන්ගේ ව්‍යාපාර බිස්නස් කටයුතු පටන් ගන්න ලොකු ආයෝජනයක් කරලා තිබුණා. ඒවා මුදලක් යට කරලා. එතකොට මෙතන බලාපොරොත්තුෙන් හිටියා එතනට යන්න. නමුත් එතනට යන්න උන්නේ නැහැ. එතනට වියදම් කරා. මෙතන තියෙන එක දිනු කරන්න උනේත් නැහැ. මේ කර්මාන්ත එන්න එන්නම පල්ලෙහාට ගියා. එතකොට මේ පාරිසරික ගැටලු කියන පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූල නැතිවීම තුළ එතකොට ඒ 2000 අසාර්ථක වෙච්ච ව්‍යාපෘතිය දැන් අද වෙනකොට අවුරුදු 23ක් ගිහිල්ලා තාම බැරි වුණා ලංකාවේ තැනක් හොයාගන්න මේක පදම් කරන්න කර්මාන්ත ඒකකයක් ස්ථාපිත කරන්න. අපේ කියන්න සතුටුයි වත්මන් අපේ ඇමතිතුමා රමේෂ් පැතිරණ ඇමතිතුමා සහ අපේ සභාපතිතුමා මැදිහත් වෙලා වාලච්චේන පේපර් කෝපරේෂන් එක පරිශ්‍රයේ එතනින් අපට අක්කර 50ක් වෙන් කරලා දීලා තියෙන මේ සම්පදම් කිරීමේ ව්‍යාපෘතිය වාලච්චේන ආරම්භ කරන්න. එතකොට ඒකට අවශ්‍ය කරන මූලික දේවල් දැන් කටයුතු සිදු කරමින් පවතිනවා. නමුත් වෙලා තියෙන්නේ අපේ කර්මාන්තකරුවා දැන් ශක්තිමත් නැහැ. මොකද මේ මිනිස්සයා දැන් පහුගිය අවුරුදු 23 පුරාවටම පීඩාවටපත් වෙලා අර නීති රීති හින්දම පීඩාවටපත් වෙලා වැටලා ඉන්නේ. ඉතින් කොහොම හරි අපි දැන් ඉතුරු වෙලා තියෙන කර්මාන්ත ටික එතනට ගෙනහිල්ලා ඒ වාලච්චේනේ ස්ථාපිත කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මොකද මේකේ මේ ශ්‍රීමාල් මේ කර්මාන්තය කියන එක ඉතාමත් වැදගත් කර්මාන්තයක් වෙන්නේ අපි මේකට ගන්න පදම් කරන්නේ හම්නේ. ඔව් මේ හම් ගත්තන් පස්සේ
Lankawi mas pinisa gawaya gatane wen eka ekedi apada balapatra deela thiyeno gawaya 300ක් විතර mas pinisa paribhojanayata ganna namuth meka 2500ක් විතර paribhojanayata ganna habai tiyenne 300 300 oh ithin eka kohoma hari wenawa etakota me ham tiyenewa ham meva parisarayata visi karala dammot eka parisarayata ita wadala loku haaniyak wenawa parisare patta etakota meva me api meka dollar bawata pat karanna thamai padan karanne etakota me me visi karala daana hama padan karada passe e warga adiyak api saamaanyen lankawae rupiyal 600ක් විතර wenawa warga adiyak එතකොට හමක තියෙන වර්ගාඩි 20ක් 30ක් අතර ප්‍රමාණයක් ලොකු වටන එක සතෙක්ගේ එතකොට ඒ ඒකට එකතු වෙන වටිනාකම රුපියල් 600 ගන්න ගත්තාන් පස්සේ ලොකු වටිනාකමක් එතකොට මේකේ අපි හම් ටොන් ගත්තොතින් ටොන් 20ක් විතර දවසකට පදම් වෙනවා හම් වල ප්‍රමාණය ගත්තාන් පස්සේ එතකොට ඒ ඒ ඒක ලොකු ඩොලර් ඉතිරියක් වෙනවා අපට විදේශයන්ගෙන් මේක ගෙන්නන්න ගියොතින් ලොකු විනිමයක් වැය වෙනවා මේ සපත්තු වලට අවශ්‍ය කරන සම් ගෙන්නන්න. එතකොට ඒක තේරුම් ගන්න තමයි අපි මේ සම්පදම් කිරීමේ කර්මාන්තය නවත් නගා සිටවන්න කාර්මික සංවර්ධන මණ්ඩලයත් කර්මාන්ත අමාත්‍යංශයත් මෙහෙත් වෙලා නැවතත් මේ උත්සාහයත් දරන්නේ මේක ලංකාවේ වැදගත් කර්මාන්තයක් හින්දා. ඉතින් ශ්‍රීමල් ඔයා අහපු ප්‍රශ්නේ අපි මේ පුහුණු කිරීම එක්ක කොහොමද මේ මේ ඉස්සරහට යන්නේ කියන එක විශේෂයෙන්ම අපි එතුම අපේ කර්මාන්ත ක්ෂේත්‍රෙන් ඉල්ලීම් ටික නැත්තම් මේ වගේ බුදු මහත්මයා කිව්වා වගේම අපි විනාශ වෙන්න නැත්තම් දියුණු වෙන්න කරන මොකක් හරි වැඩ පිළිවෙලක් අපි ළඟ තියනවාද කියලා. ඔව් ඒ විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන දැන් කර්මාන්ත කරුවා හැමතිස්සෙම දියුණු වෙන්න උත්සාහය ඒ තමයි නිරත වෙලා ඉන්නේ. එතකොට මේගොල්ලන්ට අවශ්‍ය වෙළඳපොළ විවෘත කිරීම වෙළඳපොළ අවස්ථා අපි බුද්ධික මහත්මයා කිව්වා විදිහට අපි අත්දැකපු දෙයක් තමයි කොවිඩ් එකයි මේ කොවිඩ් එකත් එක්ක සහ ආනයන සීමා තුළ හොඳ වෙළඳපොළ අවස්ථාවක් විවර වුණා දේශීය නිෂ්පාදකයන්ට. නමුත් ඒක දැන් අපිට ප්‍රමාණිකෝළු ආපහු ලිහිල් වෙලා ආනයන පාවහන් එනවා. එතකොට ආනයනික පාවහන් ගැනත් අපි මං හිතන්නේ මේක කතා කරන්න ඕන ඉතාමත් වැදගත් මං හිතන්නේ හොඳම පුජ්‍යලේ අපි බුද්ධික මහත්මයා ගැන කතා කරાવી. එතකොට මේ කර්මාන්තය ගත්තන් පස්සේ අපි මේකේ හැමෝටම විවෘත කර්මාන්තයක්. අපි ආරාධනා කරනවා ලංකා කාර්මික සම්බන්ධන මණ්ඩලයේ පාවහන් සම්බන්ධ පුහුණු මධ්‍යස්ථානයට එන්න ඕනම කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන් පාවහන් ගමන් මළු කීටැක් පර්ස් බිල් මේ ඕනම එකක් මේක පටන් ගන්න පුළුවන්. අපි දුරකථනයකින් මතක් කරන්නම් 011 4213 472 කියන දුරකථන අංකයට අමතන්න ඕනම අවස්ථාවක 011 4213 472 011 4213 472 ඊමේල් අංකය කිව්වොතින් idblpd@gmail.com idblpd@gmail.com කියන ඊමේල් ලිපිනයටත් අපට පණිවිඩයක් එවන්න අපි ඕනම වෙලාවක සූදානම් ඒකට උදව් කරන්න. හොඳයි අමරණාත්මත්මේ මම හිතන්නේ අපි ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා අපේ ලංකා ආහාර සංගමනේ. ඒ වගේම අපිත් එක්ක ලංකා පුරා විහිදලා ඉන්න කර්මාන්තකරුවන් ඔවුන් එක්ක එකතු වෙලා මේ ගමනේ යන්න පුළුවන් ඔබට හැකියාව තියෙන නිසා ඔබ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ඔබ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට හරි එහෙමත් නැත්නම් ඔබේ ප්‍රදේශයේ තියෙන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයට එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි. බුද්ධික මහත්මයා මම හිතන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේම දැන් මේ ලංකාව පුරා කර්මාන්ත කරුවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් අපි දන්න කර්මාන්ත කරුවා ඔබත් එක්ක සම්බන්ධත් තියෙනවා. හැබැයි අපි නොදන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේම දැන් ඔබ සංගමයක් විදිහට නැත්නම් ඔබ එකමුතුවක් විදිහට ලොකු වැඩ ටිකක් කරගෙන යනවා අපි දන්නවා මම හිතන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අමතර මහත්මයාත් එක්ක එකතු වෙලා ලංකාවේ ප්‍රදර්ශන මාලාව පටන් ගන්න තියෙනවා. කියන්නේ ලංකාව තුල මේ සම්භාණ්ඩ ක්ෂේත්‍රය නංවන්න මේ කර්මාන්තයක් මේ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ කර්මාන්තයක් වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන හොඳ වෙළඳපළක් ඇති කරන්න ප්‍රදර්ශනයක් ප්‍රදර්ශන මාලාවක් දැන් ලොකු කාලයක් ඉඳලා කරගෙන යනවා. මම හිතන්නේ මේ පිළිබඳව
හොඳටම කියන්න පුළුවන් උද අයිතියක් තියෙන්නේ බුද්ධක මහත්මයාට. මතකද අපි පටන් ගමු මොකද්ද ඒ කතන්දරය. ඒකේ මොකද ඒ වචනයක් මේ අමරත්මත් කිව්ව එකක් කියලා දුරන්න. අපි කොහෙවත් අහලා නැහැ. ඒක මේ රටේ තියෙන ඛේද වාචකය. හම් කන් ගන්න හරක් මරපු රටක් නැහැ. ගොම ගන්න හරක් හදන්නේ. හරක් හදන එකෙන් ගොම හම්බෙනවා. ගොම දාලා වගාව කරනවා. හරි. හරක් හදන එකෙන් හරක් මරණ එකෙන් කම හම්බෙනවා. කම හදන එකෙන් කර්ම හද කරනවා. ඒක තව ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන කර්මාන්තයක්. දල වශයෙන් හිතුවොත් තව අපේ රටේ කාන්තාවෝ එක දහස් ගානකට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් කර්මාන්තයක්. මොකද නැත්තම් ওই ඩොලර ටික හොයන්නත් අපි කවුරුහරි කාන්තාවක් නම් මේ රටින් පිටරට යවන්නද? නැත්තම් අපිට ඒ ඩොලර ටික ඉතුරු කරන්න ක්‍රමයක් නැහැ. එහෙම තියෙන එකක් අවුරුදු ගානක් තිස්සේ එහෙට මෙහෙට හෙට් වෙවි පවතින එකම තමයි අර ඔබතුමා කිව්වාගේ 3L යටතේ හරි මෙන්න මෙන්න 4P හරි 5P හරි මොන මොකක් හරි යටතේ මේ රටේ සිද්ධ වෙන ඛේද වාචකය ඕක. මොකද ඒ ලෙදර් ටික මේ මේ බිසික් කරන ලෙදර් ටික හම් කරනවා නම් දැන් මෙතුමා කිව්ව එකේම දැන් ඔය ඔය හමක් ගත්තොත් අමු හමක් ඉස්තර කීපකට පැලෙනවා. එක හමක් 20ක් යනකොට යටින් යට බට අර අන්තිම ටික තව එකකට ප්‍රොජෙක්ට් කරනවා. කියන්නේ මේකේ මෙලෝ දෙයක් බිසික් කරන්නේ නැහැ. කොස් ගහ වගේ. කොස් ගහ වගේ. පොල් ගහ වගේ. කප්පුරු ගහ වගේ. ඒකෙහිඳ ඒ වනේ දේවල් වලට වෙනස් කරන්න තමයි මම හිතන්නේ දැන් නම් ඒක හොඳ ප්‍රවේශයක් අරන් තියෙනවා. පාය මාර්ගික ප්‍රවේශයක් අරන් තියෙනවා ඒකට මම හිතන්නේ මේක ඉටු කර ගන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒත් සම්බන්ධ වුණා මේ වැඩේට. ඉතින් ඒක සතුටුදායකයක්. ප්‍රදර්ශනයට ගියොත් අපි මේක ආරම්භ කරන්නේ මම හිතන්නේ 2008 අමරණ 2007 2007 ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අපරාධ සංවර්ධන මණ්ඩලය කර්මාන්ත අමාත්‍යාංශය සහ පාවාන්නා සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ සංගමය මේ සියලු දෙනාගේම එකමුතුකින් තමයි අපනයන දිහා බලාගෙන තමයි මේක ඉස්සලාම 2007 දී ආරම්භ වෙන්නේ. එහෙම දැන් ඇවිල්ලා දැන් මේ 14 වෙනි පාරට තමයි මේ අවුරුද්දේ අපි මේ කර්මාන්තය අලුත් මුහුණුවකට අපි ගෙනල්ලා තියෙනවා. නව ප්‍රවේශයකට අපි ගෙනල්ලා තියෙනවා. මේ අවුරුද්දෙත් පෙබරවාරි 8 9 10 11 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව BMCH එකේ උදේ 9 ඉඳන් උදේ 10 ඉඳන් රෑ 9 වෙනකන් ක්‍රියාත්මකයි. මොකද මේ 13 වරක්ම අපි කරගෙන ආවේ දවස් 3යි. අපි මේතර දවස් 4කට ගියා. පුරාදර්ශ IDB එකේ ලංකා කාර්මික සංවර්ධන 2022 පටන් ගත්ත ඒ ප්‍රදර්ශන සංස්කෘතිය 2023 ආවේ දවස් 4කට 2022 පටන් ගත්ත දවස් 3කට ඒක දවස් 4 කළා. මම හිතන්නේ 24 එන්නේ දවස් 5කට. අපිත් සමහර විට එක අවුරුද්ද පිටිපස්සෙන් හරි ඊළඟ අවුරුද්ද අපි දවස් 5කට යයි. අපි මේ මේ කර්මාන්ත ප්‍රදර්ශනය පාවාන්න සම්බන්ධ කර්මාන්ත ප්‍රදර්ශනය මේක ඇත්තරම ලංකාවේ පාවාන්න සම්බන්ධ ශේෂ්ඨයට තියෙන දැවැන්තම ප්‍රදර්ශනය. මේකට සම කළ හැකි මොන යම් ප්‍රදර්ශනයක් නැහැ. ඒ වගේම එකමද? එකයි. මේක විතරමයි තියෙන්නේ. මේක විතරයි. මේකේ අපි පාවාන් ක්ෂේත්‍රවල සියල්ල නියෝජනය කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ මේ මයික්‍රෝ ලෙවල් එකේ සුත්‍ර පරිමාණයේ ඉඳලා මහ පරිමාණයේ දක්වා සියලුම කර්මාන්තකරුවෝ මේක නියෝජනය කරනවා. එක පැත්තකින් අලෙවිකරන්න අලෙවි කුටි වශයෙන් නියෝජනය වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන කුටි ඉදිරියට නියෝජනය වෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය නිෂ්පාදකයා විශාල ප්‍රමාණයක් මේ කර්මාන්තය නියෝජනය කරනවා. ඊට අමතරව කර්මාන්ත නිරෝධකන යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනය නියෝජනය කරනවා. ඊටත් අමතරව අපි දන්නවා අපි මේ කර්මාන්තය ගත්තත් මේක 100% දේශීයව නිෂ්පාදනය කරාට අමුද්‍රව්‍ය සහ අනිත් සියල්ල ආනයනික අමුද්‍රව්‍ය. ඒත් මේ ආනයනික අමුද්‍රව්‍ය අද කාලයේ අලුත්ම නවීනම තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය නිෂ්පාදකයෙක් ඉන්දියාවෙ වෙන්න පුළුවන්, චීනෙ වෙන්න පුළුවන්, තායිලන්තෙ වෙන්න පුළුවන් හැම රටක්ම ගත්තොත් නියෝජනය කරන දැවන්ත කර්මාන්තකරුවන් පිරිසක් මේකට නියෝජනය වෙනවා. ඊට අමතරව මේ කර්මාන්ත ශේෂ්ඨයට අදාළව තියෙන රාජ්‍ය ආයතන ටික මේකට නියෝජනය කරනවා. කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරනවා, අපරාධ සංවර්ධන මණ්ඩලය නියෝජනය කරනවා, කාර්මික සංවර්ධන මණ්ඩලය මේක සක්‍රීය දායකත්වය ලබා දෙමින් මේකට නියෝජනය කරනවා. අපි කොහොමද සපත්තුවක් හදන්නේ කියන උත්තරය දෙන්න නියෝජනය කරනවා. මේ හැම දෙයකටම කියන්නේ යම් කෙනෙකුට පාවාන්නා සම්බන්ධ ශේෂ්ඨය ගැන
dana gandong na, ekad ay ekem pradarsini tamai, BMSC tige februari akna me dahi kula dina, pawan na samban pradarsini. Pada meka tule, api ekem one stop shop pack koni tamai. Ekem wahala kate di, meka daun akarna sielu, dewal di kesape anda, api sudana ngelai. Ee wange meza rapi tawe resakka. Ada mama kiwar api wenu yang api wage, api meza re. Apa tuh mana ada ki meti, amarat mati saksi darai, meter pera api, sima sahita karma anta pramana ek pita rai, meka itu le dewan karma anta reka tuh. Api mepa ada imaging sponsors kira, brand promotion nya patang kan. Pada api kau rudan no, deng, pahugiya kali merate arthike vetiche vetilat ik, ana ena sima uka, ana ena sima ena kuda, desiya wasing, desiya paribom. Hari bogi kene bila dia kan tiada nisbahan nanti ura. Eka itu le, loko illu mak kawat desiya karma itu. Desiya, honda sakke dah biasa itu karma itu. Ni awastha uka agan de puluan, nirman sili karma itu karu agan de honda awastha oke itu. Kam sanna masih sahaja negiru ada. Enggalum sesli, pahugi gatavecha, awur tu tuna hatre itu le. Wisala sanna pramane bihu. Pahaman sesli, tepa sanna pramane bihu. Hebei me sanna, honda kala sanna borda patelati. Mage sanna ame mama hada agen mama mage ara tamangge mettan tam mettan mage mamma gahagen hitiya vitarai une. Hita wada samaaja gatha karanna karaliyata genna. Mokada sanna ameyak kiyala kiyanne ne hama kena agema manase tappat karapu ekak wenna be. Mama mokadda ganne? Api api thamath thiyenone me sanna. Garasita ball metta 750ak unath 250ak dila ganne panadol ekak. Ehema hadapu samaajayen hadapu maadyen hadapu marketing walin hadapu sanna ame thiyena. Ehema sanna ambara api pat karanna beri lathi bunne ewa. Ekin api me welawen ehema sanna ama 17ak ekathu una. Api 20ak tama ilakka gatha kale. Api hituwena 20ak ilakka gatha karala ehema ekathu karanawa kiyana lesi pasu wedak kiyala. Mokada me okkoma ekama bime ekata taranga karana katti. Habai me data api ekathu karana. Eka man kiyuwe dan mama wenuwen mamata wediya api wenuwen api shaktimath. Api eka di tawa upakramayak pawichchi karama me issare. Atau lupa kerana mana memerlukan, memelalui metri, metir dan ini ganda na, via YouTube ada, medisir. Mereka wisata wisata ke karmata mati anse elidak kapu garisana na, abai, eh wisata wisata ke elidak kapu made in Sri Lanka kena garisana na. Prayu ke atar dia via YouTube mem memarti karbu dia ikutam. Pada api kau rupdan nama, api dah hebat ibu manusia tiap puna, api dah dollar nanti puna. Dollar nanti orang kita dapat tel nanti puna, gas nanti puna, poli juga kaya tu na, silu deh valik, rata sempurna membangkrut raja bawa dasar patir dengan patu. Uttre nanti puna ada dollar. Enang dollar tiaga anda nang, dollar hambar anda nang, api keran orang muka tu, api rata je hadan tu, made in China. Tapi make kita tagline nak kerja. Dollar nanti rupiah loling, international shoes ganda, BMS itu robat. Ini me, samaj mati hati no, female. Ini gandhi kaya macam pita no, local. Tapi dah na, Delhi dia hadua rata Delhi na local hi. Ini kat sini, me kaya macam rata kiu, tapi dia bodi, tapi dia na bodi hi ni mana? Rata kaju. Rata kaju. Jambu pina tenten rata kaju. Tapi kajja bodi. Ini mana? Ini tapi hi tua. Naya betul imported local kita macam ni agaknya. Tapi kalau ini interest. Itulah cerita yang buat saya, saya bishoye saya. Ika globalisation kita api, ekaya la ganu mana? Ahi api ekin ganu, nu mekaya la nukan. Ekin tapi ekaya kita dollar na tu rupiah loni, international shoes ganda, BMS hero bantu. Api kaya ni, awat dua dat, ekaya ekat tatta parimana nishpadrane me api satu tu. Jatya antara itu tarangka keranda, jatya antara pramudi ini atap, jatya antara tatta ini nishpadrane tamai. Langkah awe hadine, hemanis padine. Mudah istirahat lagi, mesin ni kebala agan de, air atar lagi hilal, sancah rekal endoan ubiak demi. Apa yang ada angkara dina smartphone ni keng, dat daggal minat dekai, tapper tapper dasa magani keng, answer tapper magani keng, takshenye, apa dua tar gate pulang, loge keng. Apa itu apa mereka, mevi dera sahut kerana, hebei, eh dah hat gate awa lagi, apa usaha kerana awa, ni mohon dera tamarat matelim. Juga apa-apa yang kita lihat berusaha kerana, hamba karma antara apa yang handuran ini menjadi niat
brand එකේ logo එක. ශ්‍රීමාල් මාත්‍යාගේ කර්මාන්තය ශ්‍රීමාල් මාත්‍යා නමින් අපි හඳුනන්නේ නැහැ. ශ්‍රීමාල් මාත්‍යාගේ brand එකෙන් තමයි අපි මෙතනින් යාට පාවාන් කර්මාන්තය ගනුදෙනු කරන්නේ. මම මිස්ටර් කොබ්ල මිසක් මම බුද්ධික නෙමෙයි. එතකොට අපේ නෙවිල් පෙරේරා මාත්‍යා සාස මිසක් නෙවිල් පෙරේරා මාත්‍යා නෙමෙයි. නිවල සිරි මහත්තයා කේජී මාටින් මිසක් නිවල සිරි මහත්තයා නෙමෙයි. අපි අපි විශ්වාස කරනවා brand ටිකක් අපි හැදුවොත් ඒ brand ටික තමයි අපිට ලොකු එකද අපි කවුරුත් දන්නවා ලෝකේ තියෙන අපි අදට ගත්තත් ලංකාවේ අපි පාවිච්චි කරන කනබුණ ගොඩක් ජාති වලට ඒ නිෂ්පාදනයට ගෙවන කාණ්ඩ වැඩි ගාණක් අපේ රටවලට ගෙවන ලෝකේ දියුණු කියන රටවල් දියුණු වෙලා තියෙන්නේ ওই brand එකෙන් logo එකෙන් හම්බෙන ගාණ ලෝකේ වැඩිම brand එක තමයි ලොකුම value එක තියෙන brand එක තමයි Amazon Amazon brand එක කියන්නේ ඩොලර් බිලියන 299.3ක් ලංකාව ඩොලර් මිලියන 329ක් ගන්න තමයි වැට් එකක් දාන්න ටින් එකක් දෙන්නේ ඔක්කොම දෙන්නේ ඩොලර් මිලියන 329ක් මිලියන ඩොලර් බිලියන 299.3ක් වටිනවා Amazon කියන brand එක. ඒක අපි කල යුත්තේ කුමක්ද? හැම දෙයකම පුළුවන් නම් brand එකක් හදන්න. අපි ආරම්භ කළා ආවන්නා සම්මාන කර්මාන්ත කරුවන්ගේ සංගමයේ විදිහට අපි ආඩම්බරෙන් කියන්නේ පිටාම සාර්ථක වෙලා තියෙනවා ඒක ඇතුළේ මේ වෙනකොට අපි හදනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක තමයි ලංකාවේ පහවන්න සම්බාණ්ඩ මිලදී ගන්න තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක. ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ අපි කර්මාන්ත කරුවන් කරුවන් වෙනුවෙන් සන්නාමයක් හදමු. ඒක අපි ආරම්භ කරලා තියෙනවා. මේ මේ මෙවල තියෙන වෙළඳ ප්‍රදේශයේ විශේෂත්වය ඒක. ඊට අමතරව මේ කිසිම වෙළඳ කුටියක කිසිම ආණනික නිෂ්පාදනයක් අපි අලෙවි කරන්නේ නැහැ. මේ ඔක්කොම අපේ කර්මාන්ත කරුවන්ගේ දෑතින් නිර්මාණය වෙච්ච අපේ කර්මාන්ත කරුවන්ගේ ආයතන නිෂ්පාදනය වෙච්ච තමන්ගේ බ්‍රෑන්ඩ් එකට හිමි නිෂ්පාදන විතරයි. අපි ඒකෙන් කියන්නේ අපි වකිමත් දරන. මේ නිෂ්පාදනය ගෙනියන්න ආපුවම අපි කවුරුත් දන්නවා වෙළඳ ප්‍රදර්ශනයකට ගිහිල්ලා ගන්න නිෂ්පාදනයකට පාරිභෝගිකයාට අවසානයේදී වගකීමක් නැහැ. මොනෝ හෝ දෙයක් අරගෙන යනවා ලාභයට දෙනවා කියලා අරයි යනවා වගකීමක් නැහැ. මේ අපි මේ ප්‍රදර්ශනය විකුරන්නේ මේ රටේ අපේ මහා වටිනා පාරිභෝගිකයාට වග කියන නිෂ්පාදන තමයි අලෙවි කරන්නේ. ඒකදී අපි විශ්වාසය දෙනවා. අපි මේ රටේ පාරිභෝගිකයන්ට විශ්වාසය දෙනවා. ඒක බලන්ගෙන අපි ජනතාවට කියනවා මේ ඕගොල්ලෝ මිලදී ගන්න රටේ නිෂ්පාදනය කරන වගකීමක් සහිත පාවාන් යුගලක් වෙළඳ පොලේ මිලට වඩා 150%ට වඩා අඩු මිල. අද උදේත් අපි දැන් කතා කරා දැන් අපි ඊට අනිද්දට සමාජ ගත කරනවා සමාජ මාධ්‍ය දාලාවර හැම නිෂ්පාදනයක්ම වෙළඳ පොලේ මිලට වඩා 150%ට වඩා අඩු මිලකට වගකීමක් සහිත. මොකද දැන් සමහර ප්‍රදර්ශනෙන් බඩු ගත්තාම අද අරගෙන ගියා හෙට ගැලවුණොත් එහෙම එච්චරයි. ආයේ ප්‍රදර්ශන එනකන් ඉන්න ඕනේ අයිතිකාරයෙකුත් නැහැ මුකුත් නැහැ. එතකොට එහෙම නෙමෙයි. මොකද මේ අපේ පාරිභෝගිකය තමයි අපි මේ මේ කර්මාන්ත වල ජයග්‍රහණය තීන්දුව කරන්නේ. දියුණුව තීන්දුව කරන්නේ. ඒකින්ද අපි මේ ප්‍රදර්ශනය අපි එතන ගෙනල්ලා තියෙනවා. මේක මෙතනින් එහාට අපි බලාපොරොත්තු වෙනවා මොකද ඇත්තම දැන් ප්‍රදර්ශන වල බ්‍රෑන්ඩ් එක IDP එක දැන් ඒක අරගෙන තියෙනවා මම හිතන්නේ අපිට ආයේ ප්‍රදර්ශන කරන්න අලුතෙන් මේ අවස්ථාවක් නැහැ අපිට තියෙන්නේ පාවාන්නා සම්බන්ධ ප්‍රදර්ශන කරන්න විතරයි අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ එන ප්‍රදර්ශනයේදී අපේ බ්‍රෑන්ඩ් අපි කොහොමද පාවාන් සෙක්ටර් එක වෙනම අමරත් මහත්තයාත් එක්ක කතා කරලා එතන කොහොමද අපි බ්‍රෑන්ඩ් කරන්නේ මෙ කියන්නේ කර්මාන්ත 24ම සෙක්ටර් 24ම නියෝජනය වෙන තැන විතරක් නෙමෙයි ලංකාවේ තියෙන කර්මාන්ත දහස් ගාණක් වෙන තැන අපි මෙතන එන්නේ අපේ තියෙන වෙළඳ කුටි 200 ගාණක් මේක අද දැවැන්ත ප්‍රදර්ශනයක් එක සෙක්ටර් එක වෙළඳ කුටි 200 ගාණක් කිව්වම එක ලොකු ගාණක් දැන් වෙළඳ කුටි 200ක් අපිට තියෙනවා කියලා කියන්නේ කර්මාන්ත 24 ගත්තොත් 5000ක් විතර එනවා එහෙම බැලුවොත් එහෙම දැවැන්ත ප්‍රදර්ශනයක් මේක අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලාගේ ජූනි මාස කර්මාන්තයේදී කොහොමද අපේ සලකුණ අපි බ්‍රෑන්ඩ් කරන්නේ කොහොමද එතන ඔබතුමාට දැන් මේ මම හිතන්නේ අපි ප්‍රදර්ශනයේ සම්බන්ධව ගත්තම එක ක්ෂේත්‍රයක් සම්බන්ධව තියෙන විශාලම කර්මාන්ත ප්‍රදර්ශනය ඒක අපි අවිවාදයක්ම පිළිගන්න ඕනේ. සහ අපිට තව කිව්වොත් දැන් මේකේ කුටි තියෙනවා 215 215ක් වගේ තියෙනවා. එතකොට මේකේ වැඩි හරියක් අපි දකින්න පුළුවන් වෙන්නේ මේ සපත්තු සහ කියන පාවහන් කියන එක. ඊට අමතරවත් තියෙනවා. මොන මොනවා කියද? පාවහන් ගමන් මඩු පාවහන් සහ ගමන් මළු බෑග් වර්ග බෙල්ට් පර්ස් කී ටැග් මේ හැම දෙයක්ම මේ අපි දැන් කතා කරපු මේ ශේත්‍රයට අදාළ සියලුම දේවල් තියෙනවා මේකේ. මේ ශේත්‍රයෙන් පිට දේවල් නැහැ. එතකොට මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මැටීරියල් වර්ග
අපි කෙලින්ම බීශාලාව වෙන් කරලා තියෙන ඩිස්ප්ලේ එකක්. ඒකේ තියෙන්නේ මැටීරියල් සහ අනිකුත් නිෂ්පාදනවල ඩිස්ප්ලේ එකක් හැටියට. එතකොට ඒ ශාලාව සහ සී ශාලාවේ තමයි අලවි කිරීම කරන්නේ. මේ හැම එකේම තියෙන්නේ මේ සෙක්ටර් එකට අදාළම නිෂ්පාදන විතරයි. මේකේ අඩු ගානේ බෑග් එකක් තිබුණත් ඒ බෑග් එකෙත් ලෙදර් කෑල්ලක් කොහේ හරි තියෙනවා. එහෙම නැත්නම් අපි ඒක එතනට තියන්නේ නැහැ. ඒ වගේ වටපිට ඊළඟට පොඩ්ඩක් මතක් කරන්න ඕන මේ සීමාල් අපිට සම්බාණ්ඩා පාවාන් නිෂ්පාදකින්ගේ සංගමය ලොකු පරිත්‍යාගයක් කරන මේ කාර්මික සංවර්ධන මණ්ඩලයට පුත් වැරදි එක රටට කරන්නේ. අපේ කර්මාන්ත සංවර්ධන ආරමුදල තියෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුරෝගාමී වෙලා ඒක දැන් ආරම්භ කළා. මම හිතන්නේ කන්සොලිඩේටඩ් ෆන්ඩ් එක යටතේ තියෙන්නේ. ඒ කර්මාන්ත සංවර්ධන ආරමුදලට ටිකට් එකේ ආදායමෙන් 50%ක් අපට දෙනවා පරිත්‍යාග කරනවා. 50%ක් ආදායම. 50% ටිකට් එකේ ඉන්කම් එකේ. ඒකේ අමරමාත් කියන්නේ. ඔව්. ඔකේ ඔයිටත් වඩා ඉදීමට ලක් වී යුතු දෙයක්. මම කියන්නේ අපි දෙන එක නෙමෙයි. ඔව්. මොකද ලංකාවේ අපි මොනවා කතා කළා? මම ඒකයි කිව්වා වේලපහින් මේ ඉන්ඩස්ට්‍රි ටීවී කියන එක පටන් ගත්ත එක මේක ලොකු දෙයක්. ඒක කොටසක ලොකු පරාසයක් මේකෙන් ආවර නෙවෙයි. දැන් ලංකාවේ වාණිජ බැංකු තියෙනවා. දැන් වාණිජ බැංකු කියලා කියන්නේ ලංකාවේ ඉන්න තැන්පත්කරුවන්ගේ මුදල් ගන්නවා. තැන්පත්කරුවන්ගේ මුදල් අරන් ඒකට පොලියක් ගෙවනවා. ඒ ගෙවන පොලියට තව මෙහෙයුම් ආදායමක් එකතු කරගෙන ඒගොල්ලෝ නිෂ්පාදනයක අපිට දෙනවා. මේ අමතර මේ පොලියක් එකතු කරලා ණය මුදල්. මේ දෙන්නේ වාණිජ බැංකුවට දෙන වාණිජ පරමාර්ථ ඒගොල්ලන්ගේ ඉදිරි කරා. ලංකාවට නැහැ සංවර්ධන බැංකුවක්. ලංකාවට සංවර්ධන බැංකුවක් නැති හින්දාම වෙන බලපාන අනිත් කිසිම කාරණාවකට අදාළ කටයුත්තක් මේ බැංකු පද්ධතියෙන් වෙන්නේ නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ හොඳ සක්්‍යතාවයක් තියෙන කර්මාන්තයකට වුණත් ඒකට අදාළ අපකරයන් දෙන්න බැරි නම් ණය ගැනීම හැකියාව නැහැ. මේක මං හිතන්නේ ලංකාවේ ඛේදවාචකය. ලංකාව එක කාලෙක මම හිතන්නේ ලංකපුත්‍ර කියලා ආයතනයක් පටන් ගත්තා බැංකුවක්. ඒක මොන බොහොම අභාග්‍ය සම්පන්න විදිහට ඒ බැංකුව වැහිලා ගියා. මේක බැංකුවෙන් නොවන කොට 69 තිබෙන පණතෙන් ලංකා කාර්මික සංගමයට හිමි වෙලා තිබෙන්නේ. හරි මේක ආරම්භ කරපු එක ඇත්තටම ඒක සුවිශේෂී කාර්යයක්. අයවැයෙන් වෙනම මුදලක් වෙන් කරන්න ඕනේ මේ කර්මා සංගමයට අර මුදලට. මේ රටේ මේක ඕනේ නම් මං කියන්නේ ආණ්ඩුවට ඕනේ නම් එහෙම නෑ. ඒකින්දා මේක අපි අත්‍යවශ්‍ය සතුරු වෙනවා. ඒක අපි ලොකු මේ වැඩක් වෙයි. මේක මම හිතන්නේ අනිත් මේ ආයතන වලටත් අනිත් සෙක්ටර්ස් වලටත් පරමාදර්ශයක් වෙයි. මේ අරමුදලට මේ දායකත්වය දෙන්න වෙන එක. මොකද 150ක් ටිකට් එකේ. අපි මේකට ඇතුළු වෙන්න ගන්න ටිකට් එකෙන් 150ක් කෙලින්ම කර්මාන්ත සංගමයට අරමුදලට බැර කරනවා. රටේ කර්මාන්ත වල දියුණුව උදෙසා. හොඳයි මම හිතන්නේ අපි ඒකත් හොඳ සුබදායි පණිවිඩයක්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එකතු වෙලා මේ කරන විශාල කාර්යයේදී අපේ රටේ ජීවනාලිය නැත්තම් මේ කශේරුකාව දල දේශීය ආදායමට ලොකු බරක් ලබා දෙන කර්මාන්තකරුවන්ම ඔවුන්ගේ සහෝදර කර්මාන්තකරුවන් වෙනුවෙන් මේ කරන දායකත්වය. ඒ වගේම අද දවසේ වැඩසටහන මම හිතන්නේ අපි පැයක් අපි නොදැනීම ගියා. ඔබ බලාගෙන ඇති. අපි ආයෙත් හම්බෙනවා තවත් වැඩසටහනකින්. මේ සම්බන්ධව තවදුරටත් අපිට කතා කරන්න ඕන. මේ සඳහා විශාල දේවල් අපිට කතා කරන්න මේ ක්ෂේත්‍රය පිළිබඳව විශාල දේවල් කතා කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අපි කතා කරු මිස්ටර් කොබ්ලා කියලා. අපි ඔබගේ බ්‍රෑන්ඩ් එකෙන්ම කතා කරත් බුද්ධික මහත්මයාට ස්තුති මේ වැඩසටහනට ලංකා කාර්මික සංගම මණ්ඩලයේ වෙනි පැමිණිලා ඔබගේ අදහස් ව්‍යාපාරයේ ව්‍යාපාරිකයෙක් විදිහට දේශීය ව්‍යාපාරිකයෙක් විදිහට මේ දායකත්ව ලබා දීම පිළිබඳව ඒ වගේම ලංකා කාර්මික සංගම මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අමරනාත් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබටත් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටින්න හෙල්ප් ඩෙස්ක් වැඩසටහන සම්බන්ධ අපි නැවත දවසක හමු වෙනවා.